දූෂණය පිටු දකින්න ශ්‍රී ලංකාව තුළ දැනටමත් අනපනක් තිබේදී ඇයි මේ දූෂණ විරෝධී පනතක් අලුතෙන් ගෙනීමේ අරමුණ මොකක්ද? අපි අල්ලස් පනත 1954 හැදුවේ. වත්කම් බැකම් පනත 1975. කොමිෂන් සභා පනත 1994. ඉතින් අපිට පේනවා අපි යාවත් කාලීන වෙලා නැහැ. විශේෂයෙන් මේ කොමිෂන් සභාව බොහෝ විට සැලකුවේ තවත් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් වගේ. නව දූෂණ විරෝධී පනතේ වැඩි දියුණු කර ඇති අංශ මොනවද? අපි ඔකම හිතාගෙන හිටියේ අල්ලස දූෂණය තිබෙන්නේ රාජ්‍ය අංශයේ විතරයි කියලා. ඒ වගේම පෞද්ගලික අංශය වැඳෙන්නේ මෙරටේ මහ ජනතාවට අයත් සම්පත් මත. අන්න ඒ නිසා තමයි අපි පෞද්ගලික අංශය අල්ලස් වලට වැඩිකරුවන් කිරීමේ ප්‍රතිපාදනය හඳුන්වලා දුන්නේ. ඒ වගේම තමයි ලිංගික අල්ලස්. අපි අලුතෙන් හඳුන්වලා දුන්න අලුත් වර්ධක් බැඳියාවන් අතර ගත්. බොහෝ තැන්වල තීන්දුව තීරණ ගන්නේ රාජ්‍ය සේවකයන් ඔවුන්ගේ අතර තියෙන බැඳියාවන් හින්දා. අපි අලුතෙන් හඳුන්වලා දුන්න විශේෂයෙන්ම වත්කම් බැරකම් ප්‍රකාශ කලනුත් තිබුණා. නමුත් දැන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට වත්කම් බැරකම් ප්‍රකාශය හඳුන්වලා දුන්නා. වැදගත්ම දේ තමයි අපරාධයක් අල්ලසක් දූෂණයක් වෙනකන් ඉඳලා මිනිස්සු අල්ලලා හිරේ දාන එක හරියම දරුණුම දූෂක දරුණුම අල්ලස් ගන්න පුද්ගලයා අධිකරණ ඉදිරියට යනකොට හිතන්නේ නිර්දෝෂිත්වයේ සලුපිලි අඳපු නිර්දෝෂී පුද්ගලයෙක් කියලා. ඒක තමයි අපේ යුක්තිය පසුදීමේ ක්‍රමය. ඒතකොට පැමිණිල්ල ඔප්පු කරන්න සාධාරණ සැකෙන් ඔබට මොහු අල්ලස් ගන්න. හැබැයි අපි අල්ලස් ගන්න මාවත ඒ වගේ තෝතැන් තවන් අයින් කරනවා නම් අඩුගානේ අවමයක් කරනවා නම් අල්ලස දූෂණය තුරන්. ඉතින් අපිට මෙතෙක් කල එහෙම නිවාරණ ක්‍රමවේදයක් තිබෙන්නේ නැහැ. නිවාරණ බලතල අල්ලස් කොමිෂන් සභාවට තිබෙන්නේ. ඉතින් අපි අලුත් පනතේ විශේෂම කොමිෂන් සභාවට බලය දීලා තියෙනවා සෑම රාජ්‍ය ආයතන අධ්‍යාම සුපරීක්ෂාකාරිය බලාගෙන ඉන්න. ඔවුන්ගේ මේ දුර්වල ක්‍රමවේද, වංකගිරිය වැනි ක්‍රමවේද, මහරජ ජනතාව පැකිලෙන ක්‍රමවේද හරීම අපිළිවෙලයි ක්‍රියාපටිපාටි. ඒ ක්‍රියාපටිපාටිය අපිළිවෙල නිසාම මහජනතාව නන්නත්තාරුයි. අන්න ඒව හදාගන්න නියම කිරීමේ බලය මේ පනත යටතේ අල්ලස් කොමිෂන් සභාවට දීලා තියෙනවා. ඒ වගේ තමයි අල්ලස් කොමිෂන් සභාවට වින් පස්සේ ටිකක් ගල් ගුහාවක ඉන්නවාගේ ඉන්න බෑ. ඔවුන්ට සිද්ධ වෙනවන්ගේ ප්‍රගතිය විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට වාර්තා කරන්න මාස 3කට සැරයක්. ඒ වගේම මහජනතාවට දැන්වීමේ අයිතියක් තියෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා මහජනතාව දැන්වීම සඳහා නීතියෙන්ම බලයක් දීලා. ඒ වගේම තමයි තමන් පැමිණිල්ලක් ඉදිරියට කටයුතු කරන්නේ නැත්තම් ඇයි කරන්නේ නැත්තේ කියලා මහජනතාවට දැනුම් දෙන්න. ඒ වගේ ප්‍රතිපාදන ගණනාවක් මේ අලුත් පන්තියේ තියෙනවා.